ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සිව් සිව් මගපල අනුර නිවන්පත් සංගගනු අට කුඹුලෝ යන නම්ලත් දෙන දෙන දෙය කරනා මහ බලවත් සරණට එළඹෙමි මහ සංඝ බලවත්. අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මය ඔබට කියා දෙන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් තම්සක වැඩසටහන සමගිනුයි ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්මදේශනයේ සඳහා මහමෙවුනා භාවනා සුපවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාළා. පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගන් ලැබෙනවා. ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් අප භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. මහමෙවුනාව භාවනා අසුපවාසි පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මය දේශනා කොට වදාරන සේක්වා. සාදු සාදු සාදු. කවුරු සීලී පිටන්නේ මාත් සමගම කියන්නේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු. සීලය අදිෂ්ඨාන කරගෙන මා කීවට පස්සේ කියන්නේ මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් විමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් ධර්මාවබෝධය පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු සාදු මාත් සමගම කියමු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ විසින් මේ ලෝකයේ මනාකොට පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න. මේ ජීවිතේ මනාකොට අවබෝධ කරගෙන උන්වහන්සේ ඒ මනාකොට අවබෝධ කළ ධර්මේ මේ ලෝකයාටත් කියා දෙන්න. උන්වහන්සේට උන්වහන්සේ අවබෝධ කළ මේ යථාර්ථය දෙවියන්ටත් මිනිසුන්ටත් උන්වහන්සේ මහත් අනුකම්පාවෙන් යුතුව කියා දෙන්න. එහෙමනම් උන්වහන්සේ ඇයි මේ ධර්මයේ දෙවි මිනිසුන්ට කියා දෙන්නේ? ඒකට හේතුවක් තමයි උන්වහන්සේගේ ජීවිතය තුළ තිබුණ අර්බුදයම මේ ලෝකේ ඉපදුණු අන්සත්වය තුලත් දකින්ට ලැබෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න හේතුවක් තමයි මේ ලෝකේ මිනිස්සයෝ මේ ඉපදිච්ච සත්වයෝ මිනිස්සයෝ පමණක් නෙමෙයි සකල ලෝක සත්වයෝම මරණය කරා ගමන් කරනවා. මේක එක කාරණයක්. ඒ වගේම තමයි ව්‍යාධිය, ඒ කියන්නේ ලෙඩවීම කියන කාරණය. ඒ වගේම තමයි ටික ටික දිරාපත් වීම, එහෙම නැත්නම් වයසට යාම කියන කාරණෙත් මේ ලෝකෙ පවතින. මෙන්න මේ කරුණු හේතුපාදක වෙනවා බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙන්න. ඒතර මෙන්න මේ කාරණත් සමග තමයි මේ ලෝකයේ ගැන ඒ බෝසතාණන් වහන්සේගේ සිත තුළ මහත් වූ කලකිරීමක් උපදී.
මෙන්න මේ කාරණේ හේතු වෙනවා උන්වහන්සේට රජමැදුර අත්හරින්නට. ඒ සියලු සැප සම්පත් අත්හරිමින් උන්වහන්සේ සොයා යනවා මේට විසඳුමක්. උන්වහන්සේ යන ගමනේදී උන්වහන්සේ ස්වකීය ඥානීන් උන්වහන්සේ විසින්ම මේ ධර්මතාවය අවබෝධ කරගන්න. මේ අවබෝධ කළ ධර්මය තමයි උන්වහන්සේ හේතුඵල දහම වශයෙන් දෙවිමිනිසුන්ට කියා දෙන්නේ. ඒතර ඒ ධර්මය තමයි අද ඔබ අප සෑම සිළු දිනාම ශ්‍රවණය කරන්නේ. ඒතර මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ධර්මයේ ශ්‍රවණය කරලා අපි අහලා තියෙනවා දෙවි මිනිසුන් අවබෝධ කළා කියලා. ඒ තමයි අපි දන්නවා අනාත්ම ලක්ෂණ සූත්‍රයේ අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී සියලු කෙලෙසෙන් නසා අරහත්වයට පත් වෙන මේ ලෝකයේ පස් නමක්. ඒ තමයි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්ධිය, මහානාම, අස්සජි. උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනයේ උනේ දම්සක් පැවතුම් සූත්‍රය. ඒ ශ්‍රවණය කළා මනුස්ස ලෝකයේ හිටපු එක ශ්‍රමණික සෝතාපන්න වුණා. ඒ තමයි කොණ්ඩඤ්ඤ වහන්සේ. ඒදි සඳහන් වෙනවා බොහෝ දෙවිදේවතාවුන් මේ ධර්මය අවබෝධ කළා. ඒ කියන්නේ මේ ධර්මයේ නිසක බවට පත් වුණා කියන කාරණේ. නමුත් අපි හොඳට කල්පනා කරලා බලද්දී අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා එදා ධර්මයේ ශ්‍රවණය කරලා අපි අහන කුමක්ද? ධර්මය අවබෝධ කළා. මේ ධර්මය අසාසා ඉද්දි ටික කාලයක් ගත වෙදි අපේ සිත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙලා අපිට හිතෙනවා මෙහෙම. දැන් බණමනි. දැන් එහෙම නෙමේ භාවනාව. කියලා අපේ සිතින් සිතවිල්ලක් උපදී. මේ දේත් සමග කුමක්ද අපට සිද්ධ වෙන්නේ? ධර්මයේ කියන භික්ෂූනුත් ස්වාමින් වහන්සේලත් ධර්මයේ අසන ගිහි අයවත් අර කිනා මොකද කරන්නේ? මේගොල්ලෝ බණ අහනවා විතරයි බණ භාවනාවක් නැහැ කියලා හෙලා දකින්න ටික ටික පුරුදු වෙනවා. මේ විදිහට මොකද වෙන්නේ? අනිත් අයව පහත් කරනවා මේ කාරණේ සිද්ධ වෙන්න ගන්න. ඊට පස්සේ යම් පිරිසක්ව හුවා දක්වන්නටත් තමාව හුවා දැක්වීම කියන කාරණිත් ඒ තුල සිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ ධර්මයෙන් කියා දෙනවා මානිය නැසීම ගැන. නමුත් අවසානයේ සිද්ධ වුණේ කුමක්ද? මානිය වැඩිවීමමයි. මානිය කියන ධර්මතාවයේ ගොඩනැගෙන්නේ කුමක් සමගද? මමත්වයත් සමග. මම කියන හැඟීමත් එක්ක තමයි අපේ සිතේ මැනීම උපදින්නේ. දැන් එහෙමනම් මානිය කියන දේ කුසලයක්ද අකුසලයක්ද? ඔව්, අකුසලයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුලින් පෙන්වා දෙන්නේ ඒ වඩන්ට කියලාද? ඒ දුරු කරන්නට කියලාද? ඒ දුරු කරන්නට කියලා. එතකොට බලන්න අපිට වෙච්ච දේ. එහෙනම් ඒ ශ්‍රාවකයෙකුට තිබිය යුතු දෙයක් තමයි මේ දකින්ට ප්‍රඥාව කියන දේ. කුමක්ද තිබිය යුත්තේ? ප්‍රඥාව. එතන මේ ප්‍රඥාව කියන දේ මුල් කරගෙන තමයි ඒ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ තිබෙන මේ කෙලෙස් කැහැට දකින්න පටන් ගන්නෙ. එතන මේ සියල්ල ඔහු මොකද කරන්නේ? අඳුන ගන්නවා. ඔබ මොකක්ද හිතන්නේ? ධර්මය අහනවා කියන කාරණේ පාපයක්ද? පිනක්ද? ඈ ඕ නේද? කුසලයක් ඒක. අපේ ජීවිතයේට පින් වඩන දෙයක්.
ධර්මයේ ශ්‍රවණය කිරීම කියන කාරණේ සිද්ධ වෙන්න මොකද වෙන්නේ? නොඇසු කරුණ අපිට හන්ට ලැබෙනවා. ඇසු කරුණ තව තවත් මොකද වෙන්නේ? පිරිසිදු වෙන්න පටන් ගන්නවා. අපේ දෘෂ්ටි එන්ටෙන්ට ඍජු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කරුණ ධර්ම ශ්‍රවණියත් සමග සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක කොහොමද වෙන්නේ? ටික ටික අපේ සිත තුළ සිදු වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙමනම් යා නුවණ තියෙන කෙනෙක් නම් නුවණ තියෙන ශ්‍රාවකෙක් නම් ඒ ධර්මයේ ඇසීම තුළ සිදුවෙන කරුණ ඔහු හඳුනාගත යුතුයි. හැබැයි අපිට සිද්ධ වෙන එක්තරා කාරණයක් තිබෙනවා. මේව අපි හඳුනාගත යුතුයි. ඒ තමයි එදා කාලේ බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි ශ්‍රාවකයෝ වේවා, පැවිදි ශ්‍රාවකයෝ වේවා, දෙවියන් වේවා, බඹුන් වේවා, බුදුරජාණන් වහන්සේ යම් තැනක දහම් කාරණයක් පෙන්වා දෙනවද, ලොකු රුචිකත්වයක් දැක්වුවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට. එතකොට ඒ ධර්මයේ ඒ ශ්‍රාවකයෝ දරාගෙන තියෙන සිතේ යමක් තිබුණොත් තමයි සිතන්ට යමකුත් අපිට තියෙන්නේ ඔස්සේ. එතකොට මේ දරාගත් ධර්මයේ ඒ ශ්‍රාවකයෝ පුරුදු කළා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ, අනාත්ම ලක්ෂණ සූත්‍රයේ ආදී බුද්ධ දේශනා කළා. අපිත් පිළිගන්නවා මේවා නිකන් දේශනා නෙමෙයි, නිකන් වාර්තා නෙමෙයි, ප්‍රතිඵල උපද්දපුවා කියලා. දැන් බලන්න හොඳට කල්පනා කරලා, ඇයි මේ වෙනස? අපිට එහෙම වෙන්නත් එදා සිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ධර්මය අවබෝධ කරගන්නටත් හේතුව කුමක්ද? අනුරාධපුර යුගයේ පවා කාලකාරාම සූත්‍ර ආදී බුද්ධ දේශනා කරද්දී බොහෝ අය ධර්මය අවබෝධ කළා කියලා සඳහන් වෙනවා. එහෙමනම් ඒකට හේතුවක් තමයි ඒ අසපු ධර්මයට අනුරූපව ඒ ශ්‍රාවකයෝ එදා පටන් ජීවිතයේදී ආ බලන්න පටන් ගත්තා. අපි ඒක කරන්නේ නැහැ. ඒ මොකක්ද කිව්වේ? දැන් අපි හිතමුකෝ මෙහෙම සරල උදාහරණයක්. මේ කවුරුත් අහලා තියෙන බුද්ධ දේශනාවක් තමයි නිතර සජ්ජායනා කරන. මොකක්ද? දම්සක් පැවතුම් සූත්‍රය. දැන් එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය ගැන පෙන්වා දෙනවා. ඒ තමයි කාම සුඛල්ලි කානු යෝගය අත්හරින්ට කියලා උන්වහන්සේ අවවාද කරනවා. අත්ථ කිල මතානු යෝගයත් අත්හරින්ට කියලා උන්වහන්සේ අවවාද කරනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ මැදුම් පිළිවෙතට පැමිණුණා, ඒ දියුණු කළා කියලා. කුමක්ද මැදුම් පිළිවෙත කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරන. මොකක්ද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් මේ ජීවිතය ගැන පෙන්වා දෙනවා. ඒ පෙන්වා දෙන්නේ ඉපදීම දුකක්. ඊට පස්සේ ජරාවට පත්වීමත් ටික ටික ජරාවටපත් වෙනවා කියලා කියන්නේ. දිරාපත් වෙලා යනවා. එහෙම නැත්නම් වයසට යනවා කියන කාරණේ. මේ දේත් එක්ක කුමක්ද සිද්ධ වෙන්නේ? ඒකත් ඒ කිනාට කුමක්ද? දුකක්. ව්‍යාධිපි දුක්ඛ. ඒ කියන්නේ ලෙඩවීම දුකක්. ඒ වගේම තමයි මරණයටපත් වීමත් දුකක්. ඒ වගේම උන්වහන්සේ පෙන්වා දෙනවා අප්‍රිය පුද්ගලයන් හා එකතු වීමත්, ඒ වගේම ප්‍රියදීන් වෙන්නට වීමත් දුකක් කියලා. යමක් කැමති දේ නොලැබී යාමත් දුකක් වශයෙන්. ඊට පස්සේ උන්වහන්සේ මේ කරුණ පෙන්වා දීලා උන්වහන්සේ දේශනා කරන ඊට පස්සේ කොහොමද යායන් තණ්හා පුණ භවික මේ පුනර්භවය ඇති කරලා දෙන තෘෂ්ණාව ගැන විස්තර කරනවා. ඊන් පස්සේ උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ තෘෂ්ණාව තමයි සිතේ දුක හට ගන්නට හේතුව කියලා. ඊන් පස්සේ උන්වහන්සේ පෙන්වා දෙනවා හිදී ඒ තෘෂ්ණාව ශේ කිරීම කියන කාරණේ සාක්ෂාත් කරගන්න. ඒ කියන්නේ කුමක්ද? මේ සිතක පවතින ආසාව නිරුද්ධ කිරීම.
සාක්ෂාත් කළ යුතුයි කියන එක. ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවා කියලා අර සීල සමාධි ප්‍රඥා කියන හේතුවෙන් උපන් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන උන්වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ ධර්මය ශ්‍රවණය කරන එක ශ්‍රාවකෙක් සෝතාපන්න වුණා. එහෙමනම් එතන කුමක්ද පෙන්වා දීලා තියෙන්නේ? ආත්ම දෘෂ්ටිය දුරු වෙන හේතුඵල ධර්ම පිළිබඳ යම් පණිවිඩයක් එතන තියෙනවා. එහෙනම් ඒ කොණ්ඩඤ්ඤයන් වහන්සේ දකින්නේ කොහොමද? මම කියලාද මේ ජීවිතය දකින්නේ? හේතුන් නිසා හටගත් දෙයක් කියලාද? හේතුන් නිසා හටගත් දෙයක්. එහෙමනම් කුමක්ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ? අර ඉපදීමත් මරණයත් මේ අතරතුර කාලය සීමාව තුළ යම්තාක් අත්දැකීම් අපි ලබනවද, යම්තාක් ගැටළු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවද, යම්තාක් සිද්ධීන් ඉපදුන කෙනාගේ ජීවිතය වටා සිද්ධ වෙන්න පටන් ගන්නවද, ඉපදිච්ච කෙනා දකින අසන දේ මුල් කරගෙන එයාගේ සිත විවිධ පැතිකඩවල් කරා හැසිරෙන්න පටන් ගන්නවද? මෙන්න මේ සියලුම සිද්ධීන් දකින ක්‍රමයක් ගැනයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ කොහොමද දකින්ට කියලා උන්වහන්සේ දේශනා කරන්නේ? සියලුම සිද්ධීන් ඒ කොහොමද? ඉපදීම නිසා. කුමක් නිසාද? අර ඉපදීම හට ගැනීමත් එක්ක උපදින ධර්මතා. ඒ වගේම තමයි ඒ හටගත් දේ කෙරෙහි ආසාව පවතින. ඒකත් හේතුන්ගෙන් හටගත් දෙයක්. හේතුන්ගෙන් හටගත් දේ හේතු නැතිවීමෙන් නැති වෙන. දැන් බලන්න සරල උදාහරණයක් විදිහට අපි හදිස්සි අසනීප වුණොත්, රෝග පීඩාවකට පත් වුණොත් හෝ එහෙමත් නැත්නම් අපිට නොසිතූ විරු ආකාරයකට නිന്ദා අපහාස ලබන්ට වුණොත් අපේ හිත වෙනස් වෙයිද නැද්ද? හිත වෙනස් වෙනවා. හිත වෙනස් වීමත් එක්ක මොකද වෙන්නේ? අපි ඒ ගැන කියන්න ගන්නවා. අපිට ඇඬෙනවා. අපි සුසුම් හෙළනවා. අර ප්‍රශ්نين හිත අහකට ගන්නට බෑ. නැවත නැවතත් ඒ කාරණේ මොකද වෙන්නේ? අපි සිත තුළට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. දැන් බලන්න අපිට නොසිතූ විරු අර්බුදයක් අපේ සිත තුළ ඉපදින්න ගත්තා. ඒ සිද්ධි අප කරා පැමිණ තාක්කල් සමහර විට අපි කොහොමද හිටියේ? හිනා වුණා. සතුටින් හිටියා. දූ දරුව ගැන කල්පනා කර කර හිටියා. සාමාන්‍ය විදිහට හිටියා. අපි එතකොට සිතනවා කොහොමද නිරෝගී මනසක්. හැබැයි සිත එකපාර වෙනස් වුණා. දැන් ජීවිතේ මොකද වෙන්නේ? සිත කඩාගෙන වැටින්න පටන් ගන්නවා. දැන් එතකොට මොකද වෙන්නේ? අපි කල්පනා කරන්න ගන්න අපේ සිත මහභාගණ යනවා. මෙන්න මේ විදිහට කොහොමද මටමයි වෙන්නේ? ඇයි මටම මේ දුක ගලාගෙන ඉන්නේ? කුරා කූඹියෙකුටවත් මම හානි කරන්නේ නැණි. අපි ගැනවත් දෙවියෝ බලන්නේ නැත්තම් කා ගැනද දෙවියෝ බලන්නේ? මෙහෙම ධර්මයක හැසිරিলাත් ඇයි අපිට මෙහෙම සිද්ධ වෙන්නේ? එතකොට මේ සිත ගලාගෙන ගිය කුමකටද මමත්වේ කරාම නැවතත් ගලාගෙන ගියා. එතකොට මේ කෙනාට මේ ගැටලුවෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙයිද? අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. එහෙනම් මේ සිද්ධිය දිහා බලන්ට ඕනේ කොහොමද? හේතුන්ගෙන් හටගත් දෙයක් විදිහට. කොහොමද? ඒ ඉපදිච්ච නිසා කියලා. ඒ තමයි ඉපදුනේ අර ආයතන 6, එහෙම නැත්නම් රූපය, වේදනාව, හඳුනා ගැනීම, චේතනාව, විඥානය. එහෙනම් මේ කෙරෙහි තමයි ආසාවෙන් අපි බැඳිලා තියෙන්නේ. එහෙනම් මේ දේ හටගත්තද මේ ටික, ඒ කියන්නේ ඇස, කන, නාහි, දිව, කය, මනස, ඊපදුන සත්වෙක් මරණය කරා පැමිණෙනවා. ඒ අතරතුර යම් තාක් සිද්ධි වේද ඒ සියල්ල ඔහුට මුහුණ දෙන්න වෙනවා. සමහර විට අමනුෂ්‍ය බාධා වෙන්න පුළුවන්. නිදන්ගත රෝගයක් වෙන්නට පුළුවන්. දිගින් දිගටම තමන්ට නිന്ദා අපහස පැමිණීමක් වෙන්නත් පුළුවන්. තමන් කොච්චර වෙරවීරිය කළත් ආර්ථික වශයෙන් දියුණුවක් තමන්ට නොලබන්නත්
ඉඩක් තියෙන්න පුළුවන්. සිතාගන්න බැරි අර්බුද තමා කරා ගලා ඉන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කෝණේ දිහා බැලිය යුත්තේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කුමක් හින්දා හටගන්න දේවල් දී ඔක්කොම ඉපදීම නිසා. මේ ඉපදීම නිසා හටගත් දෙයක් කියලා ඔන්න දකින්න පටන් ගන්නවා. එහෙනම් මම කියලාද දැක්කේ? එහෙම නැත්නම් අසවල් අය හින්දා මේක ඉපදුනා කියලාද දැක්කේ? ඉපදීම නිසා කියලාද? කොහොමද දකින්න ඕනි? ඉපදීම නිසා කියලා. එතරම් බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ වේවා අනාත්ම ලක්ෂණ සූත්‍රයේ වේවා දහසක් දේශනා ඒ ශ්‍රාවකයන්ට මේ ආකාරයෙන් පෙන්වා දෙද්දී ඒ ශ්‍රාවකයෝ දක්ෂ වුණා මමත්වයකින් තොරව හේතුවක් නිසා හටගන්න දෙයක් කියලා දකින්න. එතන් පටන් ජීවිතයේ සිදුවෙන සියලුම සිද්ධි ගලපුවේ කොමකටද? අර ධම්සක් පැවතුම් සූත්‍රයට. එහෙම නැත්නම් ඔවුන් ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිත් දේශනා හා සසඳ සසඳ ජීවිතය බැලුවා. දැන් මේ ආකාරයෙන් ජීවිතය දිහා බලද්දී චෝදනා කරන්න පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. රහතන් වහන්සේලා ලෝකේ කාටවත් චෝදනා කරන්නෙත් නැහැ. නමුත් කෙලෙස් සහිත මමත්වයෙන් යුත පුද්ගලයෝ එහෙම චෝදනා කරනවා. ඒ ස්වභාවය මේ සිත තුළ මගේ ඔබගේ සෑම කෙනෙකුගේ ජීවිතය තුළ තියෙනවද නැද්ද? අසවලා මෙහිමයි, අසවලා මෙහිමයි, මෙයා මෙහිමයි කිව්වට කියලා චෝදනා කළත් ඒ චෝදනා කරන අය තුළ පවා පවතින කුමක්ද? අර ස්වභාවයමයි. එහෙනම් බලන්න එදා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා වඩපු ක්‍රමයක් තිබුණා. අන්නේ ක්‍රමයේ නිසයි එදා ශ්‍රාවකයෝ මේ ධර්මයේ අවබෝධ කළේ. එහෙනම් අපිට පැහැදිලි මෙතනදි තිබෙන්නේ කුමක්ද? මේ ධර්මයේ සරණ යෑමයි. කුමක්ද කරන්න තියෙන්නේ? ධර්මයේ සරණ යන්න. එහෙනම් මේ ධර්මය ගැන සැක සංකා ඇති කරගෙන මේක කොහොමද කෙසේද කෙසේද කියලා ප්‍රශ්න කිරිල්ලක් නෙමෙයි තියෙන්නේ. එතකොට අර බුද්ධ දේශනාව එහින් පිටින් පිළිගත්තා. හොඳට දරාගත්තා. ඒ දරාගත්ත කරුණු එදිනදා ජීවිතයේදී නුවණින් විමසන්ට ගත්තා. මෙන්න මේ කාරණියත් එක්ක තමයි ඒ ශ්‍රාවකයෝ අවබෝධ කරලා පැමිණුනේ. මෙන්න මේ කාරණිය තුලින් තමයි ඒ ශ්‍රාවකයෝ අඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්දයි කියලා. මේ ධර්මයේ ස්වකහාතයි සම්දිටිකයි කියලා. ඒ වගේම ශ්‍රාවක සංඝයා ඒ මගේ පිළිපන්න සුපටිපන්නයි උජිපටිපන්නයි. එහෙනම් මොකද වෙන්නේ? ඒ සිත්වල ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැනත් ඒ ධර්මය ගැන සංඝයා ගැනත් ඍජු සිතක් උපදිනවා. පහන් සිත පිහිටනවා. ජීවිතේ ප්‍රශ්න ආරවුල් වැඩි වෙන්න මොකද වෙන්නේ? ශ්‍රද්ධාවම තීව්‍ර වෙන්න පටන් ගන්නවා. අපිට මොකද වෙන්නේ? අපිට බොහෝ වෙලාවට වෙන්නේ ඇයි අපිටත් පිළිකා හැදෙන්න බැරිද? දියවැඩියාව හැදෙන්න බැරිද? දාහක රෝග හැදෙන්න බැරිද? ඇදුම හැදෙන්න බැරිද? ඔක්කොම හැදෙන්න පුළුවන්. ඇයි අපි ඇක්සිඩන්ට් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මේ හැම අනුතුරක්ම ඉපදිච්ච කෙනා සමග පවතින. ඒතර මේක තමයි යථාර්ථය. එහෙනම් මෙන්න මේ අරුබුද පැමිණෙද්දී රැකී ආරක්ෂා නැතිවි මේ දේ ඔක්කොම වෙන. ඒකට මොකද කියන්නේ අපි? අටලු දහම. මෙන්න මේ අටලු දහම පැමිණෙද්දී ඔහු දකින්ට පටන් ගන්න කුමක්ද? ඒකත් අයිති කුමකටද? අර ඉපදිච්ච කෙනෙකුට මොහොන් දෙන්න සිදුවෙන දෙයක්. මෙන්න මේ විදිහට ජීවිතයේ දිහා බලද්දී ඔහු අවබෝධ කරගන්නේ කුමක්ද? හේතුඵල ධර්මයි. ඒතර මේ අපි අද ඉගෙන ගන්නේ බොහොම කෙටි දේශනාවක්. නමුත් බොහොම කාරණා හිතන්න පුළුවන් දේශනාවක්. මේ දේශනාවේ නම ဒုတိය සම්දිට්ඨික සූත්‍රය. මොකද්ද? ဒုတိය සම්දිට්ඨික ဒုတိය කිව්වේ දෙවෙනි කියන එක. සම්දිට්ඨිකයි කියලා කියන්නේ මේ ජීවිතේම දකින්න පුළුවන් කියන එක. එතකොට මේ සිද්ධිය සිදු වෙලා තිබෙන්නේ, ඒ කියන්නේ මේ අදාළ කෙනා බුදුරජාණන් වහන්සේව දැකලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහින්නේ සැවතිදී. මේ එක්තරා බ්‍රාහ්මණෙක් තමයි
අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ දුටුවි. දැකලා උන්වහන්සේ මුණ ගැහිලා පිළිසඳර කතා බහ කියදිලා ඒ අවසානයේ තමයි මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණිය අහන්නේ. මේ අහනවා සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති. මෙයා කියනවා මේ මේ ධර්මයේ සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි කියලා කියනවා. අහනවා මේ කොපමණකින්ද මේ ධර්මයේ සන්දිට්ඨික වෙන්නේ කියලා. ඒ වගේම තමයි අකාලික වෙන්නේ. අකාලිකයි කියලා කියන්නේ කාලයකට අයිති නැහැ. ඒ හින්දා කියනවා අකාලිකයි කියලා. එතකොට අපි කොහොමද ධර්මය ගැන කියද්දී අපි ධර්මයට වන්දනා කරන්නේ? ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ. එතකොට අකාලිකයි නම් ඒ ධර්ම කාලයකට අයිති නැහැ කියන එකයි කිව්වේ. නමුත් අපිම කියනවා කොහොමද කාලීන බණක් කියලා. එහෙම හොයනවද නැද්ද? හොයනවා. එතකොට මේ කාරණේ තුලම පැහැදිලි වෙන එක කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හරි තේරුමක් නැහැ කියන එක. බෞද්ධ වුණත් ඒ හරි වැටහීම නැහැ. අකාලිකයි කියලා කියන්නේ ඕනම කාලෙක ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේවල් දකින්න පුළුවන් කියන එකයි. ඊට පස්සේ ඒහි පස්සිකෝ කියලා කියන්නේ ඒ කියන්නේ එන්න පස්සික කියන්නේ දකින්න කියන එකනේ. ඇවිත් බලන්න කියන එකයි. ඕපනයිකෝ ඒ කියලා කියන්නේ ඕ තමා තුලින් දකින්න ඕනේ. ඕපනයිකෝ පච්චත්තම් වීතබ්බෝ විඤ්ඤුහි. ඒ කියන්නේ තම තමන් නැනපනේ තම තමන්ගේ නුවණ හැටියට එයා මේ කාරණේ අවබෝධ කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්වා දෙනවා. දැන් අපේ ප්‍රඥාව කියන සමහර ඉන්ද්‍රිය ධර්මයන් අපි පින මත පිහිටනවා. දැන් ඔබ හිතන්න මෙහිම අපිට මුද්දක් තියෙනවා කියමුකෝ. මේ මුද්ද හැඩ කරගන්නට නීල මාණික්කයක් අපිට උවමනා වෙලා තියෙනවා. නීල මාණික්කයක්ත් තියෙනවා කියලා හිතමුකෝ. ඒක කොච්චරක් වෙනවා කියලාද හිතන්නේ? කෝටි ගාණක් කියමුකෝ. දැන් එතකොට මේ කෝටි ගාණික මැණික කාටද ගන්න පුළුවන්? කෝටි ගාණක් ධනිය තියෙන කෙනෙකුටද නැද්ද? පුළුවන්ද බැරිද? එයා ගන්නවා. එයා මේ මැණික අරගෙන මොකද කරන්නේ? අර මුද්දට ඕ එකතු කරලා ඒක මුද්ද හැඩ කරගන්නවා. දැන් බාණ්ඩ එයාට මොකද වුනේ? අවශ්‍ය මුදල් සම්පත් ඕන තරම් තිබුණා ඒකට. දැන් අපි හිතමු මෙහෙම. තව කෙනෙක් ඉන්නවා. කෝටි 2යි කියමුකෝ. කෝටි 1ම ආරක් තියෙනවා. තව කීයක් අඩුද? ලක්ෂ 50ක්ම අඩු. දැන් එතකොට මෙයාට මේක අවශ්‍යයි. දැන් එයා මොකද කරන්නේ? එයා සමහරට ණයක් හරි අරගෙන මොන හරි ක්‍රමයකින් හරි වේවා එයාට බැරිද ගන්න? අර ටිකට ලං වෙන්න බැරිද ටිකක්? පුළුවන්. එතකොට තව කෙනෙක් ඉන්නව මොකද වෙන්නේ? එයාට ටිකක් අමාරුයි. ඊට වඩා මහන්සි වෙලා කාලයක් අරගෙන පොඩි කාලයක් මට දෙන්නකෝ, මම මහන්සි වෙලා කීයක් හරි තවත් හොයාගෙන ඊට පස්සේ ගන්න. එහෙම වෙන්න බැරිද? පුළුවන්. මෙන්න මේ වගේ තමයි සමහර පින්වන්ත අය ඉන්නවා මේ ධර්මය අහද්දිම අරහත්ත්වයටපත් වෙන මේ ජීවිතේදී. තවත් කෙනෙක් ඉන්නවා එයා මේ ජීවිතේ අරහත් වෙන්නේ නැහැ. එයා අනාගාමි විතරයි වෙන්නේ. එතකොට එයාට අරහත්ත්වේ කරා මොකද වෙන්නේ? යන්නටත් ඕනේ. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? එයාට තව භව ගමන් කීයක් පුරන්ට වෙයිද? සමහරට භවයක් දෙකක්. මේ භවයක් බ්‍රහ්ම ලෝකී ඉපදිලා හෝ ඒ ගමනේදී මොකද වෙන්නේ? අරහත්ත්වයට පත් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරගන්නට තරම් සමහර වෙලාවට මොකද්ද තියෙන්නේ? ඒ යම් අඩුපාඩු රැඳිලා පවතිනවා. එතන පවතින්නේ පින කඩුපාඩුවක්. ඒක සම්පූර්ණ වෙන්නේ කොහොමද? තව ජීවිතයක් යන්න වෙනවා. සකදාගාමි වෙලා කාම ලෝකේ එක පාරක් ඇවිල්ලා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එයා ගමන අවසන් කරන්නත් පුළුවන්. සෝතාපන්න කෙනෙක් ඉන්න සමහර විට භව හතක් වෙන්න පුළුවන්. එක්ක භව දෙක තුනක් වෙන්නත් පුළුවන්. ඇයි එච්චර යන්න වෙන්නේ? එනවා යගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් මොකද වෙන්න ඕනේ?
බලවත් විය යුතුය. එන එතන තියෙන අරුබුදයේ තමයි තමන්ගේ සිත අභ්‍යන්තරේ පවතින රාගය අත්හරින්න තරම් අර ඉන්ද්‍රිය ධර්මයන් තව බලවත් විය යුතුයි. බලවත් නෑ තව. සම්පූර්ණයෙන් අත්හරින්න. ඒ ද්වේෂ මෝහ ආදී ධර්මතා ප්‍රහාණය කරන්නට අර ඉන්ද්‍රිය ධර්ම තාම බලවත්මදී. එතන මේකට උපකාරක වෙන ධර්මයක් තමයි මොකක්ද? පින කියලා කියයි. එතකොට දැන් මෙයා ඇහුවා ප්‍රශ්නයක් මොකද්ද මේ ධර්මයේ සම්දිට්ටිකයි සම්දිට්ටිකයි කියලා කියනවා. කොපමණකින්ද කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි බ්‍රහ්මණේ මේක මම ඔබටම කියා දෙන්නම්. ඔබ තුලින්ම මේක තේරුම් ගන්නට මහන්සි වෙන්න කිව්වා. ඔබට යම් ආකාරයකින්ද වැටහෙන්නේ ඒ විදිහට තේරුම් අරගෙන කියන්න කිව්වා. බුදුරජාන් වහන්සේ විමසා හිටනවා තංකින් මඤ්ඤති බ්‍රහ්මණ මොකද බ්‍රහ්මණේ ඔබ සිතන්නේ? සන්තං වා අජ්ජත්තං රාගං අත්තිමේ අජ්ජත්තං රාගෝති පජානාසි. බුදුරජාන් වහන්සේ විමසා සිටිනවා ඒ තමයි සන්තං වා අජ්ජත්තං රාගං අත්තිමේ අජ්ජත්තං රාගෝති පජානාති. ද යම් කෙනෙකුගේ සිතේ රාගයේ තිබෙනවා නම් තමා තුළ මොකක්ද තිබෙන්නේ? රාගයේ තිබෙනවා නම් එයා දැනගන්න කොහොමද තමන්ගේ හිත තුළ මොකක්ද තියෙන්නේ? රාගයේ තියෙනවා කියලා. අසන්තං වා අජ්ජත්තං රාගං නත්තිමේ අජ්ජත්තං රාගෝති පජානාසීති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාගේ හිතේ දැන් රාගේ නැත්තම් එයා දැනගන්න කොහොමද මගේ හිතේ රාගේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ හිත තුළ මේ රාගයේ තියෙනවද එයා දැනගන්න කොහොමද තමන්ගේ හිත අභ්‍යන්තරේ රාගය පවතින. ඒ වගේම තමන්ගේ හිතේ රාගය නැත්තම් එයා දැනගන්න කොහොමද තමන්ගේ හිතේ රාගය නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා ඒවම්පිකෝ බ්‍රහ්මණ සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. ඒ කාරණින් දැනගන්න කියන මොකක්ද? ධර්මයේ සම්දිට්ඨිකයි. දැන් සම්දිට්ඨිකයි කියලා අපි කිව්වේ මොකද්ද? තේරුම මොකද්ද? කොහොමද මේ ජීවිතේදීම දකින්න පුළුවන් එක? කොහොම එකක්ද මේ ජීවිතේදීම දැනගන්න, දැකගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න පුළුවන්? දැන් එහෙනම් මේ රාගය තමන්ගේ හිතේ තුල තියෙනවා කියලා මරුණට පස්සේද බලා ගන්න තියෙන්නේ? කොහොමද? මේ ජීවිතේ ඇස් දෙකින් පුළුවන්ද දැනගන්න? බෑ. කොහොමද? තමන්ගේ සිතින් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ කාරණෙන් තමයි කියන මේ ධර්මයේ සම්දිට්ඨිකයි. ඊට පස්සේ අකාලිකයි. ඒ කියන්නේ ඔ කාලයකට අයිති නැහැ. එහෙනම් කාලීන බණක් කිව්වම ඒ කාලයට රාගි නැහැ, දැන් කාලයට තියෙනවද? එහෙමද? නැහැ. මේ තුන් කාලෙම ඒ බුදුරජාණන් වහන්සේ කියන කරුණ ඒ මිනිස්යා තුළ දකින්න ලැබෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි යම් කෙනෙකුගේ චිත්ත අභ්‍යන්තරයේ තුල ද්වේෂය තියෙනවා නම් තමන්ගේ සිත ඇතුලේ ද්වේෂය තියෙනවා කියලා මොකද්ද වෙන්නේ? එයා දැනගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ සිත තුළ ද්වේෂය නැත්නම් එයා දැනගන්න තමන්ගේ සිත තුළ ද්වේෂය නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ නැවතත් කියන බ්‍රාහ්මණය අන්න ඒ විදිහට තමයි මේ ධර්මයේ සම්දිට්ඨික වෙන්නේ. සම්දිට්ඨික වෙනවා කියන්නේ ඔන්න දැක ගන්න පුළුවන්. අකාලිකයි. කාලයකට අයිති නැහැ. ඊට පස්සේ ඒහි පාසිකයි එන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි කතා කරන්නේ මේ ගැන. ඕපනයිකයි. ඒ කියන්නේ තමා තුලින් දැන් කා තුලින්ද ඒක දකින්න ඕනේ? ආහෙනම් මේ තමන්ගේ ප්‍රශ්නේ ගැනයි මේ කියා දෙන්නේ. අපි ගැන, අපේ සිතක ස්වභාවය ගැන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝ. ඒ කියන්නේ දැන් තමන්ගේ සිත අභ්‍යන්තරේ ද්වේෂය හට ගන්නවනේ. ඒ අඳුන ගන්නවා තමන්ගේ සිතේ ද්වේෂය පවතිනවා. ද්වේෂයත් සමග මේ සිත හැසිරෙන ආකාර සියලුදී අපි ටික ටික ඉගෙන පොඩ්ඩක් ඉගෙන ගමු. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මොකක්ද මෝහය කියන ස්වභාවය? ඔන්න පෙන්වා දෙනවා මොකද තමන්ගේ සිත තුළ මෝහය තියෙනවා. එයා දැනගන්න මොකද තමන්ගේ හිත ඇතුළේ මෝහය තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ සිත තුළ දැන් මෝහය නැත්. එයා දැනගන්න තමන්ගේ සිත තුළ මෝහය නැහැ කියලා. ඒතර මෙන්න මේ ආකාරයෙන් ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? තමන්ගේ සිතක තියෙන ස්වභාවය තමයි අඳුරගන්නේ. එහෙනම් මොකක්ද මේ අඳුරගෙන තියෙන්නේ? සිත
මොකක්ද අඳුරගෙන තියෙන්නේ? සිත අඳුරගෙන තියෙන්නේ. එහෙනම් සිතක පවතින මොනවද අඳුරගෙන තියෙන්නේ? ධර්මතා අඳුරගෙන. සිතක පවතින ස්වභාවය ඔහු අඳුරගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ සිත තුළ පවතින මේ ස්වභාවය දකින්න පටන් ගන්නවා කියලා. මේ කාරණේ හරි ලස්සන එකක්. දැන් හිතන්න මෙහිම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කුමක්ද කතා කරන්නේ? හේතුඵල ධම. මොනවද කතා කරන්නේ? හේතුඵල ධම. දැන් අපි මෙහිම හිතමු. ඔන්න බලන්න මේ ජීවිතේ අපිට දක්ෂ වෙන්න ඕනේ අපි මේ ජීවිතේ තේරුම් ගන්න. මේ හැම සිද්ධියක්ම අපි අඳුර ගන්න ඕනේ කොහොමද? හේතුඵල ධම්. පුද්ගලෙක් සැරට කතා කරනවා. කයනුත් සැරපරුස විදියට කටයුතු කරනවා. නපුරු විදියට හිතනවා නම් ඔන්න අපිට ඒක දකින්න ලැබෙනවා. එහෙමනම් එයා තේරුම් ගත යුත්තේ කුමක්ද? එයා ඔහුව මේ විදිහට අඳුන ගත යුතුයි. එන යාගේ කය වචනේ ඒ ආකාරයෙන් වෙනස් වෙන්න මොකක්ද හේතු වෙලා තියෙන්නේ? එයා සැරේ විදිහට නපුරු වචන කියනවා නම් බොරු කියනවා නම් මේ විදිහට වචනේ වෙනස් වෙන්නත් මේ හිටපු මිනිස්සේ එකපාර වෙනස් වෙන්නත් සුලි සුලඟක් වගේ කායික ක්‍රියාවත් වෙනස් වෙන්න නම් එයාට මොකක් වෙලාද? කොහෙද වෙනස වෙලා තියෙන්නේ? සිත වෙනස් වෙලා. එහෙනම් ඒ හිත එකතු වෙලා යමක් එක්ක කුමක් එක්කද? තරහත් එක්ක එකතු වෙලා. එතකොට ඒ තරහ කියන ස්වභාවයත් එක්ක උපදිනවා ඵලයක්. මොකක්ද? තරහ සහගත සිතිවිලි උපදිනවා. ඒක තමයි ඵලය. ඒ වගේම යා කතා කරන දේවල් මොකද වෙන්නේ? නපුරු වෙනවා, දරුණු වෙනවා. අන්න ඉපදුනා ඵලයක්. කායික ක්‍රියා මොකද වෙන්නේ? නපුරු වෙනවා, වෙනස් වෙනවා, ඵලයක් ඉපදුනා. එන යාගේ කායික ක්‍රියා වචන වෙනස් වෙන්න නම් ඒ දේ වෙනස් වෙලා යන්න කුමක්ද වෙනස් විය යුත්තේ? යාගේ සිතේ පවතින අර ද්වේෂය මොකක්ද වෙන්න උනේ? බැහැර වුණොත් දැන් එතකොට මොකද වෙන්නේ? අන්න කය සාන්ත වෙනවා, වචනය සාන්ත වෙනවා, සිත සාන්ත වෙනවා. එන මේ පුද්ගලයා දමණයටපත් වෙනවද නැද්ද? එහෙනම් මේ ලෝකයේ දමණයටපත් නොවු පුද්ගලයෝ ඉන්නේ ඇයි? රාග ద్వේස මොහ නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බෙහෙත එක එක ලෙඩේට යොමු වෙන්නේ. කෙනෙක්ගේ මේ රාග ద్వේසත් මොහ ආදීත් එක්ක තමයි කෙලෙස් නිමිති හටගන්නේ. රාග ద్వේස මොහ උපදින්න හේතුව මොකද්ද? ආසාව. ආසාවත් එක්ක රාග ద్వේස මොහ පවතිනවා. රාග ద్వේස මොහත් එක්ක මොකද තියෙන්නේ? කෙලෙස් නිමිති තියෙනවා. කෙනෙක් මාන්න්‍ය අධිකයි. එයාට සමහරට මුලින්ම කතා කරන්න වෙන්නේ මොනවා ගැනද? අර මානේ දැඩිගම නැති වෙන විදිහට. ඔන්න බුදුරජාණන් වහන්සේ සමහරට කරුණු පෙන්වා දෙන පුද්ගලයන්ට කොහොමද? ඒවි දැන් ආලවකට තුන් පාරක් මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ? ආලවක කියනවා තමන්ගේ භවණින් එළියට යන්න. අහපව ඇතුළට එන්න කියනවා. බුදුරජාණන් වහන්සේ තුන් වරක් මොකද කළේ? එහෙම කළා. හතරවෙනි වර කිව්වා එළියට යන්න කියලා. ඒතර වැඩියද? නෑ. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අරයව දමනී කළ ආකාරය. ඊට පස්සේ තමයි මෙයා ප්‍රශ්න කරන්න ගත්තේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පිළිතුරු කියා දුන්නා. මෙයා දමනි වුණාද නැද්ද? දමනි වුණා. ඒතකොට මොහුට ප්‍රඥාව මතු කරගන්න බැරි විදිහට මෙයාගේ ජීවිතයේ තිබුණ දේවල් තිබුණා. මොකද්ද? තමන්ට තියෙන හැකියාව ස්වභාවයත් එක්ක මත්වීම තිබුණා. අධික ద్వේෂයත් මාන්නයත් හොඳටම තිබුණා කිනේ. ඒතකොට බාහන්න බුදුරජාන් වහන්සේ ලිඩියාව අඳුනගත්තා. ලිඩෙත් අඳුනගත්තා, ලිඩි ස්වභාවයත් අඳුනගත්තා. ලෙඩේ ස්වභාවය මොකද්ද? දැන් බලන්න, තුවාලයක් හැදිලා වේදනාව වහම දරුවෙක් මොකද කරන්නේ? කේන්දිරි ගන්නවද නැද්ද? කේන්දිරි ගන්නවා. එක තැන්ට වෙලා ඉන්නවද නැද්ද? එක තැන්ට වෙලා ඉන්නවා. එයාට ඉන්ඩිපේ සෑහෙන පිරිසක් උපස්ථානට. මොකද ළඟට ඉන්න ඕනි. පොඩ්ඩක් එහෙම වුණාම හිත කඩාගෙන වැටෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. ඒතර මොකක් හින්දාද මේ ඔක්කොම වෙලා තියෙන්නේ? අන්න ඵලයක් ඉපදිලා. මොකක් හින්දාද? හේතුවක් නිසා. අර තුවාලයක් නිසා මොකද වෙන්නේ? ලෙඩක් නිසා රිදුන් දෙනවා. උණ හැදුනහම මොකද වෙන්නේ? ඒ වගේ වෙනවා. මෙන්න ලෙඩික්. මේ ලෝකේ ජීවත් වෙන සත්වයන් අතර එක්තරා ස්වභාවික රෝගියෙක් තමයි කවුද? ඒවිලිය ආලෝක කියන්නේ. ඒතර බාන්න බුදුරජාණන් වහන්සේ ඔහුට මොකද්ද කළේ? වෙදකමක් කළා.
එතර බාණ්ඩ අඟුලි මාල මොකද වුණේ? කඩුවක් ඔසවගෙන බුදුරජාන් වහන්සේ පන්නගෙන ආවා. බාණ්ඩ යාට දෙන්න වෙදකම මොකක්ද? අන්න බුදුරජාන් වහන්සේ ඔහුවත් වචනින් මොකද කළේ? දමනිය කළා. දරුවෝ නැති වෙලා දුක් විඳලා හිත උමුතු වෙලා පටාචාරා වෙනවා 800. එතර බාණ්ඩ බුදුරජාන් වහන්සේ ඒ පටාචාරාවට මොකක්ද කිව්වේ? පුංචි වචනයක්. මොකක්ද කිව්වේ? නැගණිය සිහිය උපදව ගන්න කියලා. මේ ආපු සංසාර ජීවිතය තුළ අඬල මේ අඬපු කඳුළු සතර මහා සාගරයට වඩා වැඩි. හෙළපු සුසුම් මේ තියෙන වාතලයටත් වඩා වැඩි කිව්වා. මේ විදිහට ජීවිත ස්වභාවය ගැන කතා කළා. මොකද උනේ? අර උමුතු නැතුව ගියා. ඒතර කිසා ගෞතමීට මොකද උනේ? අර දරුවව කිව්වා බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ දරුවව සූපපත් කරලා දෙන්න කිව්වහම බුදුරජාන් වහන්සේ දේශනා කළ නොමලගේකින් අබමිටක් ගින්න. දැක්ක නේද වේදකම? උන්වහන්සේ වෛද්‍යවරේ, මේ ලෝකින් උතුම් සල්ලි වෛද්‍යවරයා. උන්වහන්සේ ඉදිරියට විවිධාකාරයේ රෝගීන් පැමිණෙනවා. මානිය අධික, හීන මානිය, විවිධාකාරයේ කෙලෙස් තුළින් යුක්ත දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා විවිධ අයනවා. මෙන්න මේ පැමිණෙන සත්වයාට උන්වහන්සේ වෙදකම කරනවා. අන්නේ වෙදකමින් මොකද වෙන්නේ? නැගිටලා යන කොහොමද? අර ස්වභාවයන් අත්හැරලා ඊටාම සූපපත් වූ සිතකින් යුතුව ප්‍රසන්න මුහුණකින් යුතුව ඔහු ගමන් කරනවා. ඒ කුමක්ද වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වෙදකම හරියටම කළා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ කවුරු කියලාද? අනුත්තරු පුරිස ධම්මසාරති. මේ දෙවි මිනිසුන් අසනීපින් සිටින අය මොකද කරන්නේ? උන්වහන්සේ අසාමාන්‍ය විදිහට දමනය කරනවා. කුමක්ද මේ මිනිස්යාට තියෙන රෝගී? රාගය තමයි රෝගී. ද්වේෂය තමයි රෝගය. මෝහය තමයි රෝගය මේ සත්‍යයට පවතින. ඒතර බුදුවරයෙක් කතා කරන්නේ කුමක් ගැනද? මෙන්න මේ රෝගය ගැන. එන බලන්න මේක අඳුනගන්න කුමක්ද තිබිය යුත්තේ? ප්‍රඥාව තිබිය යුතුයි. දැන් එක තැනක අපි මේවා හැමදිනම දැනගන්නට ඕනි. එක තැනක ලියලා තිබුණා මෙන්න මෙහෙම එකක්. දැන් ත්‍රිවිල් වල මොකද කරන්නේ? එක එක ඒවා ලියනවානේ. මේ බෞද්ධය ලියන මේවා දැන මේවා කියන්නේ අපි තේරුම් ගත යුතුයි. මේ කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැති වෙනවා. ඊට පස්සේ ඒක දකිද්දි දකිද්දි මිනිස්සු හරි අප්‍රසන්න විදිහට කතා කරන මේ මොනවද ලියලා තියෙන්නේ දේවල් කියලා. එකක ලියලා තිබුණා දිවාරෑ පින් කෙරුවා, දිවාරෑ සිල් රැකුවා, සිල් රැක්කා, ඇයි අපි එහෙම කරලා මෙහෙම අතරමං වුණේ කියලා. ඒකෙන් අදහස් කළේ මොකක්ද? බුදුරජාන් වහන්සේ කියා දීපු දේවල් කළා. ඒකෙන් මොකක්ද වෙලා තියෙන්නේ? කිසි දියුණුවක් වෙලා නැහැ කියන එක. ඒතකොට එහෙම දේ දකිද්දි නුවණ තියෙන මිනිස්සෙක්ට පවා මොකද්ද වෙන්නේ පුද්ගලයා ගැන? කලකිරෙනවා. ඒතකොට පැහැදිලි ඒ කෙනා ගැන හිතන්න තියෙන මොකද්ද? හැබෑවට සිල් රකින්න කෙනෙක්ද කියලා සැකයක් උපදින්න පුළුවන්. හැබෑවට පින් කරන කෙනෙක්ද කියලා සැකයක් උපදින. එක උදාහරණයක් කියන්න. වැඩි දෙයක් ඕනේ. නුවණින් තේරුම් ගන්න එක කාරණයක් කියන්න. අපි හිතමු මෙහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? මත්පැන් මද්රව භාවිතින් වෙන්වින්ට කියලා. දේශනා කරනවද නැද්ද? දේශනා කරන. ඔන්න එහෙනම් හිතන්න මේ කාරණය ගැන. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ එකකින් වෙන්වීම පණවන්නේ කුමක්ද? සීලයක් විදිහට. එතකොට යම් කෙනෙක් ඒ සීල්පදේ බිඳිනවා. ඒ කියන්නේ මොකක්ද? එක්ක කුඩු බොනවා, එක්ක ගංජා, එක්ක ඔය එක එක අරක්කු ಜಾති මත් වෙන දේවල් පාවිච්චි කරනවා. දැන් මේ පුද්ගලයා මේ දේවල් වලට හුරු වෙන්න අබ්බැහි වෙන්න අබ්බැහි වෙන්න මෙයාට සල්ලි භාගේ නැත්තම් ඒව ගන්න. එතකොට මොකද වෙන්නේ? හොරකම් කරන්න ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයාව ගෙදරකට වැද්ද ගන්නවද? නැහැ. බීලා ආවහම සිහිය තියෙනවද? සිහිනුවනත් නැහැ. එතකොට කතා කරන ඒවා දන්නවද? නැහැ. කරන්න ඕනේ දේවල් දන්නවද? ඒත් නැහැ. ඊට පස්සේ බීලා ඔහොම ඉඳලා නේද මිනී මරාගෙන විවිධ ප්‍රශ්න වෙලා හිරකුඩු වලට ලඟින්ට වෙන්නේ. ඔව්. එතකොට මෙයා මෙහෙම බොන්ට බොන්ට ගෙදර අතට මේ එකතු වෙන මුදලක් එකතු වෙයිද? නැහැ. එහෙනම් දරුවන්ට කන්ට බොන්ට වේවා උගන්නන්නට වේවා ගෙදරක මුදලක් තිබෙයිද? නැහැ. ඊට පස්සේ ගෙදර සතුට සමගිය මොකද වෙන්නේ? ටික ටික විනාශ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ 1000ක් පෞල් ප්‍රශ්න වේවා 1000ක් දේවල් උපදිනවද නැද්ද? උපදිනවා.
ඊට පස්සේ මිනිස්සයාට වෙලාවක් කලාවක් තියෙන දැන් වැඩ කරලා කරලා හවස් වෙලාවක තමයි යමක් ගැන හිතන්න තියෙන තමන්ගේ දියුණුව හරි වේව. ඒ වෙලාවට යා කොහොමද ඉන්නේ? බීලා. බීපු මිනිස්සේ වැඩි වෙන්න පාරවල් තොටවල් වල පව අරුබුද උපදින්නේ නැද්ද? හොරකම විවිධ සිද්ධි උපදිනවද නැද්ද? කුඩු බොන කෙනෙකු අපේ ගෙදරකට හරි එක්කන් එනවට ඕගොල්ලෝ කැමතිද? කැමති නෑ. එහෙනම් යම් කෙනෙක් මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කියන දේෙන් වෙන් වුණොත් අර ප්‍රශ්න වලින් ඔක්කොගෙම නිදහස්ද නැද්ද? එහෙනම් ඒකට වියදම් වෙන මුදල මොකද වෙන්නේ? ඉතුරු වෙනවද නැද්ද? සිහිනුවන තියෙයිද නැද්ද? තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේම තමයි බීලා උපදින්න පුළුවන් රණ්ඩු සරුවල් වේවා අර්බුද වේවා විවිධ ප්‍රශ්න මොකද වෙන්නේ? නැති වෙලා යනවා. පාරක තොටක පවා සිහියකින් යුතුව යන්න ඉන්න බැරිද? මේ හැමදේම වෙනවා. එහෙනම් ඒ මොකක්ින්දද? අර සීලයක් රැක්කින්දද නැද්ද? එකම එක සිල්පදයක් රැකීම. තව දහහක් ඒවා තියෙනවා. ඒවා මේ ලෝකෙ දිහා බැලුවම ඉගෙන ගන්න පුළුවන්. ඒතර බලන්න අර ත්‍රිවිල් එකේ ලියලා තිබුණ එක හරිද? වැරදි නේද? ඒතර එහෙනම් තේරුම් ගන්න ඕනේ එයා දන්නේ නැතිකමට ලියලා වෙන්නත් පුළුවන්. නිකන් ඔහි හිතට ආව ලස්සනයි වගේ හිතලා නිකන් ලිව්ව වෙන්න පුළුවන්. ඒතර අපි අඳුනගත යුතුයි බුදුරජාණන් වහන්සේ යමක් පෙන්වා දෙන්නේ කොහොමද? කරුණු සහිතව. එහෙනම් අපි තේරුම් ගත යුතුයි එයාගේ ඒ විදිහට බොන්ට වේවා ඒ කායික ක්‍රියා වචන වෙනස් වුණේ මොකක් එක්කද? සිත වෙනස් වුණා. ඒ සිතක කුමක් තිබුණේ හින්දද? රාගයේ තිබුණ කුමකටද? බොන්න. එක්ක ද්වේෂය ඇති වුණොත් මොකද වෙන්නේ? ඒත් බොන්නේ නැද්ද? තරහ ඇති වුණාමත් ප්‍රශ්න ඇති වුණාමත් ගෙවල් වල බොන්නේ නැද්ද මිනිස්සු? බොනෝ. මෝහය නිසා මොකද වෙන්නේ? ඒත් බොනෝ. එතකොට මේ රාග ద్వේස මෝහත් එක්ක කය වචනේ මොකද වෙලා තියෙන්නේ? කිලිටි වෙනවා. මොනවද කය වචනේ කිලිටි වීම? ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාමසිනේ. බොරු කේලම් පරස වචන හිස් වචන. හිතේ ඉරිසියා ලෝභ මේ සියලු ධර්මතා උපදින්නේ මොකක්ින්දද? රාග ద్వේස මෝහ. එහෙනම් මේ රාග ద్వේස මෝහිතේ ඇති උනේ කුමක්ින්දද? රාගයේ ద్వේසේ මෝහේ පවතින කුමක් ගැනද? ඕගලන්ට තරහ තියෙන කවුරු ගැනද? හොඳට බලලා කියන්න. එක්කෝ ළඟපාත කෙනෙක් ගැන, එක්කෝ මිත්‍රයෙක් ගැනත් සමහරට තරහ උපදිනවා. ස්වාමියා ගැන, බිරිඳ ගැන, දරුවෝ ගැන, ආයතනයේ කවුරු හරි ගැන. ඔව්ද නැද්ද? එහෙනම් කවුරු ගැනද තරහ ඉපදিলা තියෙන්නේ? අර ඇහැට පේන දෙයක් ගැන, කෙනෙක් ගැන. ඇහැට පේන රූප, කන්ට ඇහෙන ශබ්ද, නාහි දැනෙන ගන්සුම, දිව දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. එහෙනම් මේ ද්වේෂී හිතේ ඉපදුනේ කුමක් එක්කද? අර දේවල් වලට හිතේ මොකක්ද තියෙන්නේ? ආසාව. ආසාව එක්ක තමයි මොකක්ද පවතින්නේ? ද්වේෂය පවතින්නේ. ආසාව එක්ක තමයි කුමක්ද පවතින්නේ? රාගය පවතින්නේ. ආසාව එක්ක මොකද්ද පවතින්නේ? මෝහයක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම. ඒ තමයි විවිධ දෘෂ්ටි ගත්තාම ආගම මතිමතාන්තර වේවා ඒවට පවා මිනිස්සු බැඳින්නේ නැද්ද? බැඳිලා රාග ద్వේස මොහ තියෙනවා මෙහෙම ක්‍රියාවලියක් තියෙන්නේ කියලා කියද්දීයාට මොකද වෙන්නේ? යා කැමති වෙනවද අකමැති වෙනවද? අකමැති වෙනවා. දැන් බාන් ඉස්සර කාලේ ගැලීලියෝ ගැල්ලිගේ ඇස් දෙකයි ගැල්ලුවා. ඇයි ඒ? පෘථිවිය ගෝලාකාරයි, සූර්යයා වටා මේ පෘථිවිය ගමන් කරනවා කියන කාරණේට ඒ ආගමික එදා තිබුණ පරිසරයෙන් ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. පොළව පැතිලි මේ ආදීදී මතයක් තියෙද්දි මේ මතය කියද්දි මොකද වුනේ? අර ආගමික දෘෂ්ටියට ගැලපුණේ නැහැ. ඊට පස්සේ ඒ පූජකවරු සමාව ගත්තා මේ සම්බන්ධව. පස්සේ ඊට අනුරූපව ඒ සඳහන් බයිබලයේ වැකි අයින් කරලා නිවැරදිත් කළා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒ ප්‍රාණඝාතයේ බිහි වුණේ ඒ ඔක්කොම සිද්ධ වුණේ ඇයි? මෝහයෙන්දද නැත්ද? එහෙනම් මෝහයෙන්ද මොකද වෙන්නේ? ඔන්න කය වචනේ හිත අපිරිසිදුනා. එහෙනම් අපි තේරුම් ගත යුතුයි කුමක්ද? ඒක ඉපදුනේ කුමක්ින්දද? ආසාව නිසා. කුමකටද ආසාව? අර ඉපදිච්ච දේවල් වලට, අර ඉපදිච්ච දේවල් වලට අරමුණු වෙනදී. එහෙනම් ආසාවත් එක්ක රාග ద్వේස මෝහ පවතිනවා. එහෙනම් ඒ රාග ద్వේස මෝහත් එක්ක සිත එකතු වුණොත් කය වචනේ මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. ඔන්න ශ්‍රාවකය දකිනවා කොහොමද අපිරිසිදු වුනේ? කොහොමද අපිරිසිදුකම හටගත්තේ? කොහොමද මේ අපිරිසිදුකම නැති වෙන්නේ? ඒ රාග ద్వේස හටගත්තේ කුමක් හින්දද? ආසාව හින්දා. ආසාව හටගත්තේ කුමක් ගැනද? අන්නර ඉපදිච්ච දේවලුත්, ඉපදිච්ච දේවල් වලට අරමුණු වෙන දේවලුත්. මෙන්න මේ දේවල් හේතුඵල ධාමින් හටගත්තා කියලා නුවණින් දකින්න ගද්දී මොකද වෙන්නේ? අර රාග ద్వේස මොහ ඇති වෙන්න හේතුව ප්‍රහාණය කරන්න ගන්නවා.
අන්න ඒතර රාග ද්වේෂ මොහ දුර වෙනවා. ඒ හේතුව දුර වෙද්දී මොකද වෙන්නේ? කය වචනේ පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා. මේ සඳහා වැඩපිළිවෙල මොකක්ද? උන්නේ හේතුඵල ධමයක් විදියට උපදිනවා. මොකද්ද? කය සංවර කිරීම, වචනේ සංවර කිරීම. රාගය ද්වේෂයට ඉඩ දෙන්නේ ඒකට සීලය කියනවා. සමාධි ප්‍රඥා. මෙන්න මේ විදිහට මේ මාර්ගය ලෝකේ උපදිනවා. එනිසා ඔබ තීරුම් ගන්න. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන මෙවන් ආකාරයකට අපට පෙන්වා දුන්නා. මේ ධර්මයේ මොකක්ද අද ඉගෙන ගත්තේ? ဒုတိය සම්දික්ටික සූත්‍රය. ජීවිතයට ගලපගෙන කය වචිනේ සිතින් යමක් කරද්දි කියද්දි සිතද්දි මේ සිත එකතු වෙලා පවතින කුමක්ද? කුමක් කෙරෙහි ඇතිවෙච්ච ආසාවක් හින්දද මේ දේවල් ඉපදුණේ කියලා නුවණින් දකමින් ඒ ජීවිතයේ සියලු වෙන සිද්ධීන් මේ බුද්ධ වචනයට අනුව ගල්පගෙන මෙවන් ආකාරු ක්‍රියාවලියක් අපගේ ජීවිතය තුළ සිදුවෙනවා කියලා අවබෝධ කරගන්නට මේ උතුම් දහම් කරුණු මේ පින්නතුන් හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. හොඳයි, අද දවසේ මේ පින්නතුන් මේ කාල සීමාව තුළ ධර්ම ශ්‍රවණය කළා, උතුම් සීලයක පිළිපැදලා තම තමන්ගේ ජීවිතවලට පින් රැස් කරගන්න ගත්තී. විශේෂයෙන්ම අද දින අශ්‍රිමියත් දම්සක ධර්මදේශනය සඳහා දායකත්වයේ දැරුවේ පින්වත් රවි තරංග මහත්මයා විසින්. ඉතින් විශේෂයෙන් මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මියෝ ගෞතම බුදුසසුනේ හිත කැමැති සියලු පින්වත් දෙවිවරු, ඉෂ්ඨකාමි පින්වත් දෙවිවරු, සෑම සියලු දෙවිවරු සතුට සිතින් අනුමෝදන් හැම දෙවියෝද මේ ගෞතම බුද්ධ ශාසනේ සනාතන රැකවරණය ලබත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ මෙමු උතුම් ධර්ම දානීය රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අකාලයේ මිය ගිය කොස්වත්ත ලේකම්ලාගේ නලින් මහතාටද, රවි තරංග මහත්මයා හා පවුලේ සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින්පෙත් අනුමෝදන්. ඒ වගේම මේ පින්වතුන් නමින් අනන්ත සංසාරයේ මේ ජීවිතේ පුරාවට මිය පරලොවේ ඥාතීන්ටද මේ පින් අනුමෝදන්. මේ හැම හැම දිනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, ලෝවාසී සියලු සංඝරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන්. ඒ හැම දිනාට නිදුකින් මේ ධර්ම මාර්ගය දියුණු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙන මෙමු උතුම් ධර්ම දානින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් රවි තරංග මහත්මයාටද, දිනේෂා නිල්මිණි මෙනවියටද, ඒ අයගේ දෙමාපියන්ටද, පවුලේ සියලු දෙනාටද, ඒ වගේම උපන් දිනයේ සැමරූ කුසුම්ලතා මෑණියන්ටද මේ පින්පෙත් අනුමෝදන්. ඒ වගේම මේ සෑම සියලු දෙනාටද මේ පින්පෙත් අනුමෝදන්. මේ සෑම සිළු දිනාම කායිකවත් මානසිකවත් සුවපත් වේවා. මේ හැම දිනාගේ දැහැමි අදහස් සඵල කරගන්නත්, පරිලෝක ජීවිතයේ සුගතිය පිණිසත්, උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් මේ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. මේ හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද අසිරිමත් තමසක් ධර්මදේශනයේ සඳහා ධර්මයේ දේශනාවට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට අප පුණ්‍යාත්මෝදනා කරමු. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන මේ පිරිසටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්නස්සමිනාසයට පරිෂ්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. පින්නස්සමිනාසේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවට පසුව මේ විදියට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං
සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු 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 පින්නතුනි ඒත් සමගම රූපවාහිනී මාධ්‍ය කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත කිනා අසරිමත් තම්සක වැඩසටහන අප මෙතකින් නිමවටපත් කරනවා ශ්‍රද්ධා රූපවාහිනියත් TNL රූපවාහිනියත් එකගෙන සමගාමී විකාශයත් මෙතකින් නිමවටපත් වෙනවා ඩයලොග් TV ඔස්සේ නාලිකාංක 33 නුත් PO TV ඔස්සේ නාලිකාංක 99 නුත් www.shraddha.lk අපේ වෙබ් අඩවේ නුත් ශ්‍රද්ධා රූපවාහිනිය දැනබීමේ හැකියාව ඔබට තිබෙනවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.